ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා බ්‍රිතාන්‍යයේ මහරජින. එහෙමත් නැත්නම් දෙවන එලිසබෙත් මහරජින පහුගිය සැප්තැම්බරේදී අභාව ප්‍රාප්ත වුණා. මේ සැප්තැම්බරේදී අභාව ප්‍රාප්ත වීමත් සමග ඇයගේ අනුප්‍රාප්තික රජකමට පත් වෙන්නේ දෙවන චාල්ස් කුමාරයා. මේ චාල්ස් කුමාරයා පිළිබඳව එරට මහජනතාවගේ දැඩි අප්‍රසාදයක් තියෙන්නේ. මේ අප්‍රසාදයේ දෙදරෑමක් විදිහට බිත්තර ප්‍රහාරයක් ලබා දීමක් පිළිබඳව වාර්තා වෙනවා. මේ එංගලන්තයේ වාර්තා වුණු ඒ පුවත සම්බන්ධව චාල්ස් රජතුමා මේ විදිහට බිත්තර ප්‍රහාරයට ලක් වෙන්නේ එංගලන්තයේ යෝක් ප්‍රාන්තයේ සංචාරයක් කරමින් ඉන්න අතරතුර. මෙහෙම සංචාරය කරලා තියෙන්නේ තමන්ගේ මව වෙච්ච එලිසබෙත් මහරජිනගේ පිළිරුවක් විවෘත කිරීමට යෑමේදී. ඉතින් මේ පුද්ගලයා කියන්නේ වහල්භාවයේ ලේ තැවරුණු අක් කියලා. ඉතින් වහල්භාවය පිළිබඳව ඔවුන්ගේ සිතේ තවමත් තියෙන කහට මේකෙන් පිළිබිඹු වෙනවා. ඔයා දන්නවනේ මහා බ්‍රිතාන්‍ය පාලන සමයේ ලෝකේ බොහෝ රටවල් යටත් විජිත බවට පත් වුණා. මේ යටත් විජිත වල වහල්භාවයේම දැඩි ලෙස ක්‍රියාත්මක වුණා. මේ වහල්භාවයට විරුද්ධව ඒ කාලෙත් යම් යම් විරෝධතා මතුවුණා. ඒ විරෝධතා අදටත් ක්‍රියාත්මක වෙනවා. චාල්ස් රජතුමාට මෙවැනි විරෝධයක් තමයි මේ අවස්ථාවේදී පැන නගින්නේ. මේ චාල්ස් රජතුමාට තමන්ගේ පරණ බිරිඳ වෙච්ච ඩයනා කුමරියව ඝාතනය කරපු චෝදනාවක් තියෙනවා. ඉතින් ඒ ආකාරයට මිනිස්සුන්ගේ අප්‍රසාදය තවදුරටත් චාල්ස් රජතුමාට එල්ල වෙලක් තියෙනවා. කෙසේ වෙතත් එරට ආරක්ෂකංශ සහ රජතුමාගේ ආරක්ෂකංශ මේ බිත්තර ප්‍රහාරය වළක්වන්න සමත් වෙනවා. ඒ වගේම යෝක් පොලිසියෙන් මේ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන තවදුරටත් විමර්ශනත් කරනවා. ඇඟේ වදින් නැතුව බිත්තර ටික ළඟින්ම ගිහිල්ලා තියෙනවා. මේ වීඩියෝ ඒකට ඔයාර සාක්ෂි දානවා. ඉතින් මේ විදිහට බිත්තර ප්‍රහාරයකට ලක්වීම පිළිබඳව එරට මාධ්‍ය දැඩි ලෙස චෝදනා කරනවා මිනිස්සුන්ට මේ විදිහට කරන්න එපා කියලා. ඉතින් ඔයාගේ තියෙන අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.